ඇැතිවරණයට පෙර ක්‍රියාත්මක වුණු ඒ ප්‍රතිපත්තිසිල්ල සහ රට ජනතාවට කිපූඒ කාරණසිියල්ල දැන් අහපව් හරවමින් තිබෙනවායි කියලා මේකින් පේනෙ මක් ආ්ඩුව පස පෙේ මත්‍රවුගේ කලකිරීමිතාමත් ැඩිවිදියට වැඩුවමින් තිබෙනවා අපි හන්නේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරයේ නායකයන් ජනතාවෙනෙන් බනවා වෙනුවට මෙආකාරයෙන් තමන්ගේ කණ්ඩායමුවත් සෑහිමකට පත්වන විදිහයට රටේ න්‍යායපත්‍රයේ හසුරුවන්න බැරි ආ්ඩුවක් බවට රාජ පක්ෂ ආණ්ඩුව පත්වෙලා තිබෙන යන කාරණය ඉතාමත් පැහදිලි අපි කියනි සුසල් ප්‍රේමජාන්ත මහතා පෙන්නුල දතින ජාර්තය වසු දේව නායක්කාර මහතා කරන ප්‍රකාශය. ඒත් එක්ම විමල් වීරවන් සමහතා ඇතුළ පක්ෂ නායකයන් කරන ප්‍රකාශ මෙසිියල්ල ගත්තහම ආඩ්ඩු අභ්‍යන්තරේ බරපතල කැරලිකාරි තත්යක් තිබෙනවා. බසු දේව නායක්කාර මහතා ඒ කරලා තිබන ප්‍රකාශයක් ම දුටුව යුදදනාවූ බලාගාරය ගැනිල්. ොඩ ගැන වූ බලාගාරයේ ප්‍රශ්නයයි තමත් බරපතලයි. මේක එහෙම පිටිම්ම අමුවමුවම රටේ ජාතික සම්පත් මංකොල්ල කෑමක් හැටිට අපි ලකින්නේ ඇයි මේ බලාගාරයේ විකුරන්න ගන්න තීන්දුව පමණක් නෙවෙයි. බලාගාරයේ ඒ විකිනීමත් සමඟ එකට බැඳිර තිබෙන මේ ගෑස් බෙදාහැරීමේ ඒ ආධිකාරය පැවරීම ඒවගේම ගෑස් පවත්වාගෙනෑම සඳහා ගබඩා සංකීර්ණ ඇතිකිරීම. නල පද්ධති ඇතිකිරීම. මේවදියා ගත්තා මේත් සියල්ල රටේ ජාතික සම්පත් විකුණවින්. ආණ්ඩුව මහා මුදල් දසාකෑමකට යෑ මක්තයිකින් පෙල්ලති නිට මේ කාරර්ය ගන පාර්ිමේන්තුදති පැනල දුන්න. කැබිණට ඇැමතුවරු දන්නන්නේ නැහැ මේ ගියවසුම් මොනොවද කියලා අදටත් විශේෂයෙන් රටේ යම් ආකාරෙක එවැනි ගනදනුවක් සිදු වෙනව නම්. කැබිනත් මණ්ඩලය මේ ගැන දැන සිටිය යුතු වෙනවා. අද තත්. මේ යගරව් බලාාරයේ කටස් සියට හතලිය විකිනීම පිළිබඳව තක්ෂේරුව කෙේ ලබාගත්රාද දෙකන ප්‍රශ්ි අනුවට උත්ර දෙන්න බෑ ඒ ඇන සියට හතලියේ කොටස්තුලටනාකම කෞුද තිීරණය කර. මොන තක්ෂේරු කරද තීරණය කරේ. ඒ විකිනීමට ගත්ත තිරයේදී ඒව තක්ෂෝරු කරේ මේක මිලදී ගත් ඇමරිකානු ඒ සමාගම මේ න්‍යවපෝටර් සමාගමේ තක්සේරුව තමයි මේ ලබාගෙන තිබන්නේ. මේක ලංකාවේ ඉතාම තාර්ශය යනක තීන්දුවක් ඇයි එකක් මේ රහා ලබාගන්න සියලම මුදල් හපවුදු පහක් ඇතුළට නනිවපෝට්‍ර සමගවට හපෝ යනවිදිරර්තමයි මේ සියලුව එකකතා ඇතිකර තිබෙන්නේි. එවිත රක්නෙවෙයි ඕවන් ගෑස්සපීම එකආජිකාරය හරහා ඉතාමත් දිසාාල මුදල් ප්‍රමාණයක් ඒකන්නේ ලංකා ආණඩුවට හෙජින් කිවසුමටත් වඩා බරපතල පාඩුවක් සිදුරන දර දෙෙනකොට යමින් තිබෙන